උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාකා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. ලෝකේ අපි පාලනය කරපු අවුරුදු 4මාරේදී ලෝකේ ප්‍රධානම සංචාරක ව්‍යාපාරයේ සුදුසු රට හැටියට අපි ලංකාව නම් කරා. ඒ සංචාරක පක්ෂ පාලනයේ තිබුණු දක්ෂතාවය. මේ මාස කිහිපය තුළ ලෝක බැංකු වාර්තාවට අනුව ඒගොල්ලෝ ලෝක වාර්තාව පිටුවල තියෙනවා. ලෝක වාර්තාව තමයි බංකොලොත් ආර්ථික සංවර්ධන වේගයක් තිබෙන රටවල් තුන අතරට ශ්‍රී ලංකාව ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාව ඇතුල් කරලා තියෙනවා. ඒක නම මම හිතන ගොඩක් මේ ආණ්ඩුව මාංශ වෙන්නේ නැති. මොකද සුඩානයයි ඇල්ජීරියාව ඇරුණාම ලෝකෙන් උතුම් රට ඇතුල් කරන්න මම හිතනවා මේ මාස 6 ඇතුළත ශ්‍රී ලංකාව ඇතුල් කරලා තිබෙනවා. ඒක මම හිතනවා ආර්ථික වශයෙන් රජයේ තිබුණු සුවිශේෂ දක්ෂකමක්. එතකොට ඒ දක්ෂතාවයේදී හැබැයි අපි කල්පනා කරලා බැලුවාම අපිට රාජපක්ෂලත් එක්ක අපි ආණ්ඩුව හදන්නේ හොඳට මතක තබා ගත යුතු කාරණයක් තමයි අපි රාජපක්ෂල සමග ආණ්ඩුව හදන්නේ නැහැ මොකෝ අපේ ආර්ථික දර්ශනයත් අපේ ක්‍රියාවලියත් අපි කරන සංවර්ධන ක්‍රියාවලියත් කිසිසේත්ම ගැළපෙන්නේ නැති දේශපාලන සිද්ධාන්තයක් එතකොට අපි රාජපක්ෂල එක්ක රටේ ජනතාව මතක තබා ගත යුතු ප්‍රධාන කරුණ තමයි ආණ්ඩුව හදන්නේ නැහැ එහෙනම් කොහොමද අපි පාලන බලය ගන්නෙ එහෙනම් මතක තබා ගත යුතුයි 19 වෙනි සංශෝධනය අනුව දින්නක් දිනුම් පෙරදුණක් දිනුම් දින්නක් දිනුම් පෙරදුණක් දිනුම් පෙරදුණහම ආණ්ඩුව හදන්න පුළුවන් බහුතරයේ කැමැත්ත එකඟතාවය ඇති කරගෙන ආණ්ඩුව හදන්න පුළුවන් ආණ්ඩු ක්‍රම ප්‍රස්තාවක් 19 වෙනි සංශෝධනය අනුව අපි ලියලා තියෙනවා ඒ නිසා තමයි 2015 ජනවාරි 8 වෙනිදා අපි 40කින් ආණ්ඩුව හදන්නේ අපි 40කින් ආණ්ඩුව හදලා ආණ්ඩුවේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කරන පියවර අප්‍රේල් මාසේ 23 වෙනිදා අපි තියන්නේ ආණ්ඩුව හානියක් කරන්න බැරි වෙන්න ආණ්ඩු ක්‍රම ප්‍රස්තාව අපි සංශෝධනය කරනවා දැන් ඒ අනුව අපිට විශ්වාසයි මේ ආර්ථිකට කළ තියෙන අපරාධේ දැන් මේ මාධ්‍ය ආයතන වලට කළ තියෙන අපරාධේ දිහා බලුවොත් මේ තියෙන නාලිකා සියල්ල දිහා බලුවාම අපේ ඉන්න මාධ්‍ය වල ක්‍රියා කරන කණ්ඩායම් දිහා බලුවාම අති විශාල දැවැන්ත මහා සේවයක් පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි කියන මාස තුල මේ කොරෝනා ව්‍යසනය පාලනය කරන්න ගෙවල් වල ඉන්න ජනතාව දැනුවත් කළේ වෙන කවුරුත් නෙවෙයි මාධ්‍ය ආයතන එතකොට මේ මාධ්‍ය ආයතන වලට මේවා දුවන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින්. එතකොට සමහර ආයතනයකට 100 මිලියන් හම්බුනා නම් මාසයකට ආයතනයකට පෞගිය කාලේ ඒ අයට ලක්ෂ 100ට ලක්ෂ 150ට සීමා වුණා. හරිනම් පාලන යන්ත්‍රයක් එවැනි සේවාවක් කරාම අඩු ගානේ 25 මිලියන් තර ග්‍රාන්ට් එකක් දෙන්න ඕන. ලක්ෂ 250ක් විතර තෑගි මුදලක් දෙන්න ඕන නැවත නොගන්න. දැන් අද අපේ ප්‍රාදේශීය වාර්තාකරුවන් ඔවුන්ගේ අවශ්‍ය කරන මුදල් අද වෙනකන් ගෙවලා නැහැ. අද වෙනකන් ලැබිලා නැහැ. එතකොට සෞඛ්‍ය සේවයගේ කොහොමද ලැබිලා නැහැ. එතකොට මෙවැනි පරිසරයක් තුළ සිදුවන ක්‍රියාවලිය හොඳට මතක තබා ගත යුතුයි. මේ පාලන යන්ත්‍රය මොන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කුමන වගන්තියක් සඳහන් වුණත් මේ ආණ්ඩුව කඩාවැටීමට නියමිතව තිබෙනවා. මේ වර්තමානයේ පවත්වගෙන යන රාජ්‍ය පාලනය. එතකොට මේ කඩාවැටෙන ආණ්ඩුව බාරගන්න තනි එක්සත් ජාතික පක්ෂය සූදානම්. ඩොක්ටර් කේ